කොහෙන්ද රිපෝට් එක කරේ? දැවතුන හොස්පිටල් එකේ. ආ හොස්පිටල් එකෙන් මදන්නේ කමනේ කරන හොඳයි කියලා. අවුරු කීයක් තිබ්බද අමාරුව? අවුරු තුනක්. අවුරු තුනම බෙහෙත් දැත්තා. හොඳ වුණේ. හොල්ලන්න බෑ. හොස්පිටල් එකේ ඉතිමෙනවා. ආ මුකුත් කරගන්න බෑ. මට අවසන්ට ඉද ගන්න බෑ. කපු වේදනා මාසික බීපී තමයි හිතේ වේදනා මාසික. මම දැන් හොඳටම හොඳයි. දැන් වෛද්‍යවරුම කියන හොඳයි. හොඳයි කියලා. රිපෝට් නම් ගන්න. ඇවිදින්න බැරි නේද කොඳුනා කිය කවුද? කකුල කපන්න කියලා අපි එක්කන් ඇවිල්ලා වේද මහත් ඉස්සෙල්ලාම අපි එක්කන් ආවේ දෙදා තමයි මෙතෙන්ට. එයාට හොඳ වුණා. එයා හොඳයි දැන්. වැඩදක් යනවා කකුල කපන්න කියපු ලේ. කොහෙන්ද කපන්න කියලා තිබ්බේ? මහ ඉස්පිරිතාලෙන් කියලා තිබුණේ. දැන් හොස්පිටල් එකේ. ඔව්. ඊට පස්සේ දැන් හොඳයි. දැන් හොඳයි. එයා තමයි අපි ඉස්සෙල්ලාම මෙතෙන්ට එක්කන් ආවේ වේද මහත්. වේද මහත්ය පොතා. ඔව් සාරි සතුටේ වේද මහත්. ඔයගොල්ලෝගේ සතුටුයි අපි සතුටුයි. වේද මහත්ය පොත. මෑරතන් දෙලා තියෙන්නේ. ඉතින් මේව බොරු කියලානේ කියන්නේ. අපිට සත්‍යය වේද මහන්තයා. තමයි තමයි. යන්නේ මේව බොරු. තමයි අපි කට්ටිය එක්කන් එන්නේ. මම හත්වෙනි පාට කට්ටිය 70 ගණන් මාත් එක්ක එන්නේ. සුව වෙලා ගිය හින්දානේ කට්ටිය එන්නේ. විශ්වාසයක් තියෙන හින්දා එන්නේ. ඉතින් අපේ විශ්වාසය වේද මහන්තයාගේ. මම තවත් ඉස්සරහට තව කට්ටියක් එක්කලා ලෙඩු සුව කොන් වගේ අදිස්ථානේ මගේ තියෙනවා. මම ඒ දිස්ත්‍රික්කේ ගන්නවා. අදිස්ථානේ තමයි. ඒ දින් තමයි මගේ තියෙන්නේ. ඒ චේතනාව තමයි වටින්නේ. ඒ මේ චේතනාවෙන් මම තව එක්කන් ගනලා මම මගේ වියදම හරි මම එක්කන් ලෙඩ හොඳ කොන් වගේ අදිස්ථානේ පාතන ඇත්තටම මේ කරන දෙයට ඒක අපිට හරි සන්තෝසයි. සන්තෝසයි ඇත්තටම මට මාර හරි මට කියා ගන්නවා කියනවා මට තියෙන සන්තෝෂේ මම අද ගන්න දුක්කින් නංගන්න. කඩේ ගන්න කෑන මට හදා ගන්න බැරි තරමට වේදනාව තිබුණේ මට හවස් යනකොට. දැන් මට ඒක ඉස්සෙල්ලා යන්නේ මට හරි සන්තෝසයි ඒ කියන්නේ හතර බුදු පාතනවා ඇත්තටම. හරි නගඳුම් ඕනේ. තෙල් ගන්න ඉස්සෙල්ලා මේ මගේ අන්තාව කට්ටියනේ.